ඔබදන්නවා නොරොච්චෝලය ලක්විජය විදුලි බලාගාරයේ දහනය කරන ගල්ලඟුරු පිටවීමෙන් ගල්ලඟුරු වලින් පිට වෙනවා ෆ්ලයි ඇෂ් කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා පියාසර අලු කියලා. මේ අලු එළියට ටෙන්ඩර් කරලා අලවි කරනවා. මේක කාලයක් තිස්සේ කරගෙන එනවා. හැබැයි මෙහෙම ටෙන්ඩර් කරලා අලවි කරන්න බැරි අවස්ථාවල මේවා වෙනම තැනක ඩම්ප් කරනවා. ඒක තමයි උනේ. නමුත් මේක පහුගිය කාලේ සිද්ධ වුණේ මෙන්න මේ ආකාරයට. මෙතන තිබුණා දැවැන්ත වංචාවක් සිදු වෙලා තියෙනවා. මේ වෙනකොට මේ වංචාව නිසා මේ වර්තමාන රජයට තමයි දැවැන්ත පාඩුවක් සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳව අද අල්ලස් අහා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මේ විදිහට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් 2023 දෙවැනි මාසයේ 8 වෙනිදා මේ ආයතනය මේ පියාසර අලු අලවි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරනවා. ඒ ටෙන්ඩර් කැඳවීමට අනුව සාස්තා සිමෙන්ති සමාගම සහ ටෝකියෝ සිමෙන්ති සමාගම ඒ අය මහා පරිමාණ ව්‍යාපාරිකයන් විදිහට ඒගොල්ලන්ට මුදා හරිනවා මේ අලු වලින් 90%. මේ අයට මේ අලු ටෙන්ඩර් කැඳවීමට අනුව 2023 4 වෙනි මාසයේ 4 වෙනිදා සිට අලවි කරේ 1 ටොන් එකක් රුපියල් 13,500ක මුදලකට තමයි මේ අලු අලවි කරේ. හැබැයි මේක මේ ටෙන්ඩර් කැඳවීම කරලේ මාස 36ක කාලයකට. හොඳට මතක තියාගන්න මාස 36ක කාලයකට. මාස 36ක කාලයකට මෙහෙම ටෙන්ඩර් කැඳවලා තිබුණ මේ ටෙන්ඩර් අනුමැතිය ලැබිලා තියෙද්දි අවසානයේ මාස 6-7ක් ගියාට පස්සේ මේකේ ඉන්න පාලනාධිකාරිය ප්‍රචාරයක් ඇරියා. මේ තියෙන ඒ වෙනකොට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට දීලා තිබුණේ ටොන් එකක් රුපියල් 4,700කට. හැබැයි ටික කාලයක් ගියාම පාලනාධිකාරිය ප්‍රචාරණයක් කරියා මේක හරහා දෙවන්ත පාඩුවක් සිද්ධ වෙනවා කියලා. මේ පාඩුව සිද්ධ වෙනවා කියලා ප්‍රචාරණයක් කරලා නැවත ටෙන්ඩර් කැඳවීමක් කරා. ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වේ වැඩි ගාණක් අය කරන්න තමයි නැවත ටෙන්ඩර් කැඳවීමක් කරනවා කියලා. මාස 6-7කින් නැවත ටෙන්ඩර් කැඳවීමක් කරා. ඒ ටෙන්ඩර් කැඳවීමට අනුව 2024 7 වෙනි මාසයේ 31 වෙනිදා නැවත 9 මිලට ලබා දීම ආරම්භ කරා. ඒ 9 මිලට ලබා දීම ආරම්භ කරේ මෙන්න මෙහෙමයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් එදා අය කරා ටොන් එකට රුපියල් 13,500ක්. හැබැයි නව ටෙන්ඩර් කැඳවීමත් එක්ක අර වැඩියෙන් ගන්න යනවා කියලා වෙල නව ටෙන්ඩර් කැඳවීමත් එක්ක අය කරන්නේ 2,900යි. බාණ්ඩ ඒතර කොච්චර පාඩුවක් කරලා තියෙනවද කියන්නේ. ඒතර සුළු පරිමාණ අයට 4,500 ගෙවපු අයට ඒගොල්ලොත් බැලුවා දැන් වැඩි කරන්න කියලා ඉල්ලන්නේ. වැඩි කරන්න කියලා තමයි කියන්නේ. ඒගොල්ලොත් වැඩි කරා. ඒගොල්ලෝ ඇත්තටම වැඩි කරා. ඒගොල්ලෝ මොකියද දැම්මේ? ඒගොල්ලෝ දැම්මා රුපියල් 9,500ක මිලක් දැම්මා ටොන් එකකට. ඒ දාලා මේක සුළු පරිමාණ අයට හානියක් වෙන විදියටත් මහා පරිමාණ අයට වාසියක් වෙන විදියටත් 13,500ක 2,900ට දෙන තැනට හදාගත්තා. හදාගෙන මේක ක්‍රියාත්මක කරේ නැහැ. මේ ආණ්ඩුව පෙරලෙනකම්ම හිටියා. ඒ කියන්නේ හිටපු ආණ්ඩුව පෙරලෙනකම්ම ඉඳලා මේගොල්ලෝ දැනගත්ත ජනාධිපතිවරණය කැඳවනකොට මේගොල්ලෝ කිව්වා දැන් තමයි අවස්ථාව ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳලා මේක ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒ අනුව හිටපු අමාත්‍ය කංචන විජේසේකරලා ඒගොල්ලෝගේ ලේකම්ලා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් මේ අයට කොමිසම විදියට දූෂිත ටෙන්ඩර් ගණදෙනුවක් මේගොල්ලෝ සිදු කරා. අන්න ඒ නිසා මේ ටෙන්ඩර් ගණදෙනුව හරහා ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවෙන හානිය රුපියල් මිලියන 6,260කට වැඩි. ඒ නිසා මෙන්න මේක දැන් ඒගොල්ලෝ හැබැයි ඒවට උත්තර හදාගෙන ඉන්නවා. මේ බුවල්ෙක් වගේනේ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? මේ ආයතන වලින් මේක ගත්තේ නැත්තම් අපිට දෙන්න තැනක් නැහැ. එහෙම කියන්න එපා. අදටත් ටෝකියෝ සිමෙන්ති සමාගම, ඒ වගේම සාස්තා සිමෙන්ති සමාගම ටොන් 30,000කට වැඩියෙන් දවසකට ලංකාවට ගේනවා ඉන්දියාවෙන්. ඒ ටොන් එකක් ගේන්නේ ඒගොල්ලෝ රුපියල් 15,000 20,000 අතර මුදලකට. අපි දෙන එක රුපියල් 2,900ට දෙන්න ඕනද? 13,500ක ඇයි 2,900ට අඩු උනේ? මේවා තමයි කුමන්ත්‍රණ. මේවා පැහැදිලිවම කොමිසියන්ට කරපු වැඩ කියන එක පැහැදිලිවම ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේවා වෙන්න දෙන්න බෑ. අනිත් පැත්තෙන් සුළු පරිමාණ අයට වෙච්ච හානියෙන් අද වෙනකොට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ඒ යැපුණ සමෘද්ධිලාභීන් විශේෂයෙන්ම බ්ලොග් ගල් කපපු අය මේ අයට අද වෙනකොට රැකියා 500කට වැඩිය අහිමි වෙලා තියෙනවා. මේකොල්ල දැන් විශේෂයෙන්ම මේකට දෙන උත්තරේ මොකක්ද දන්නවද? ඒකත් මම කියන්නම්. මේ අය ගත්තේ නැති වුණොත් මේවට කරන්න දෙයක් නැහැ කියලා. ඇත්තටම මේවට කරන්න දෙයක් තියෙනවා. අවශ්‍ය නම් ඩම් කරන්න දැන් තියෙනවා. ඒක දෙවෙනි කාරණේ තමයි ඉන්දියාවෙන් ගෙන්නනවා නම් 15,000 20,000 අතර ඇයි අපේ එක ගන්නෙ 2,900ට? ඒතුරු ගත්තේ මුණ පදලිමින්ද 13,500කට? ඉතින් මෙන්න මේවා හොයලා බලන්න ඕන අනිවාර්යෙන්ම. හොයලා බලලා මේවට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක ඉල්ලන තමයි අද අපි මේ විදිහට අල්ලස්සා දූෂණ විවර්ෂණ කොමිෂන් සභාවට ආවේ. ඒ වගේම